ව පුතේ අපි බලමු දැන්විසි එක් වවෙනි ප්‍රශ්නය. ගර්බනී භාවේ සුළු ආබාධ කීපයක් වනුවී. එක ඇඳුම කෑමාරුචියය හා පාද ඉදිමීමය. දෙක වමනය පාද ඉදිමීම හා කෑම අරුචිය. තුන කෑ ආහාර අරුචිය මලබද්දය හා අධික රුදිර පීඩනය. හතර වමනය මලබද්දය හා දිය වැඩියාව. ඉන්ද පුතෙමෙන් පිළිතුරුදය හොඳින් බලන්න පළවෙනි පිළිතුරේ තියෙනවා ඇදුම ඇදුම කියන්නේ රෝගයා. ඒ වගේම තුන්වෙනි පිළිතුරේ තියෙනවා අධික රුදිර පීඩනය. අධික රුදිර පීඩනය කියන්නේ ත්‍රරෝගයක්. ඒ වගේම හතරවැනි පිළිතුරේ තියෙනවා දිය දිය වැඩියාව කියන්නේ තරෝගයක්. එතකොට වමනය සාමාන්‍යය පාද ඉදිමීම කෑම අරුචය කියන්නේ සුළු ආබාධකීපයක් එහෙනම්, මෙ නිවැරදි පිළිතුරවාන්නේ අංක දෙක වමනය පාද ඉදිමීම හා කෑම අරචිය. අපි ඊළඟ ප්‍රශ්නය බලුම් විසි දෙ වෙනි ප්‍රශ්නය මෙහෙමයි තියන යෝන්වයේ වර්ධනය පිළබඳ සිසුන් ඉදිරිපත් කළ අදහස් කීපයක් පහත දැක්වී. ඒ අසුරෙන් විසි දෙ විසිතුන ප්‍රශ්නෝට පිරිතුරු සපයන්න. A නිරීක්ෂණ හැකියාව, තර්කනය හා සංජානන හැකියාව ඇතිවේ. B ප්‍රීතිමත් බව තෘත්තිමත් බව ජයග්‍රහණය හා, පසු ඇැවිලිවීම දැකිය හැකිය. C මතකය අවධානය හා, ගවේශනය කිරීම දැකිය හැකිය. D, ඉර්ෂ්‍යාව, Bිය ශෝකය හා. ක්‍රෝධයද දක්වයි. ඊ නිරීක්ෂණය ජයග්‍රහණය තෘති මත් බව. සාධාරණව කටයුතු කිරීම දැකිය හැකිය. මේ අතරින් යොවුන් වයේ මානසික වර්ධනය පෙන්නන ලක්ෂණය වනුයි. ඉතින්දුවේ පුතේ හොඳට ප්‍රශ්නය කියවල බලන්න ඕන එක පාරක්තේරෙන්ි නැත්නම් දෙවතාවක් කියවන්න. යොවුන් වයේ මානසික වර්ධනය පෙන්නන ලක්ෂණ තියෙන්නේ. කොතනද කියලා. නිරීක්ෂණ හැකියාව තර්ථනය හා සංජාලන හැ යොවයේ මානසික වර්ධන පෙනෙන ලක්ෂණ. ඒ වගේම මතක අවධානය හා ගවේශනය කිරීම දැකිය හැකිය. අන්නේ කරුණු දෙක යොවුන් වයේ වර්ධන අපට දකින්න පුළුවන් දේ වල්මානසික වර්ධන පෙනෙන ලක්ෂණ. එහෙනම් පුතේ නිවැරදි පිළිතුරවන්නේ ඒ හාසී තුන්ගනි පිළිතුර විසිතුන මේ අතරින් චිත්තවේග සංවර්ධනය පෙන්නෙන ලක්ෂණ වනුවී. ප්‍රති මත් බව තෘත්ති මත් බව ජයගගහනය පසු තැවිලිවීම ඒ අපේ චිත්වේග ලක්ෂණ පීති මත් බව කියන්නේ ය පත්්චිත්ත වීග ඉතින් ඒ වගේ තෘත්තිමත් බව ජයදග්‍රාණය පසු තැවිලිවීම වගේ දේවල් සියල්ලම චිත්ත වීග. අමතරව ඊෂියාව බී ශෝකය කරෝදය අයහපත් චිතවේග ඉති අන්න ඒව තමයි බහාී තමා මෙතන චිත්තවේග සන්නාධනය පෙන්නෙන ලක්ෂණ එහෙනම් නිවැරදි පිළිතුරවන්නේ බහා තුන්ගනි පිළිතුර ඒළඟ ප්‍රශ්නය නවජ දරුවාහා සම්බන්ධ නිරවදද පිළිතුර තෝරා දක්වන්න. එක උපත්බර කිලෝ දෙකත් දෙක හමාරත් දිගසටිමීටර් පනස් පහක් හිසවට ප්‍රමාණය සෙන්ටිමේටර් තිහයි. අංක දෙ උපත්බර කිලෝග්‍රයම් දෙක හමාරත් වනත් දිගසමර් පණහයි හිසවටප්‍රමාණය සෙන්න්ටිමිට තිහායි. උපත් බර කිලෝග්‍රෑම් දෙක හමාරත් තුනයි දස තුන හමාරත් අතර දිග සටිමීටර් පණහයි. හිස වට ප්‍රමාණය සටමීට තිස් හතර. හතරමිනි පිළිතුරු උපත්බර කිලෝග්‍රෑම් තුනත් තුන හමාරයි. දිගසටිමීටර් පස් පහයි. හිස වට ප්‍රමාණය සන්ටිමී තිස් හතර. ඉතින්වේපුතේ. නවජ දරවා සම්බධ නිවැරදි ප්‍රකාශයේ තමයි නිවරදි පිළිතුර උපත් බරකිිලෝග්‍රයම් දෙක හමාරත් තුන හමාරත්. වගේම දිගසෙන්ටිමිට පණහායි හිස වට ප්‍රමාණය සෙන්ටිමිට තිස් සතරයි. නිවරදි පිළිකුර අංක තුන. විසිහතරේ නිවැරදි පිළිතු්‍රවන්නේ අංක තුන. ඊළඟට අපි බලමු විසි පස්සනින් ප්‍රශ්නය. දරුවකුගේ සංවර්ධනය සිදුවන ආකාරයේ නිවැරදිව දක්වා ඇති. එක. හිස සිට දෙප තුළ දක්වා හා පරයන්තයේ සිට මධ්‍යය දක්වා. දෙක මධ්‍යේ සිට පර්යන්තය දක්වා හා හිස සිට දෙප තුළ දක්වාය. තුන හිස සිට පාධන්තය දක්වා හා දෑතේ සිට පරයන්තයේ දක්වාය. හතර පරයන්තයේ සිට හිස දක්වා හා හිසේසිට මධ්‍යේ දක්වාය. ඉතින්දුවේ පුෘතේ දරුවකුගේ සංවර්ධනෙන් සිදුවන ආකාරය නිවැරදිව දක්වල තියෙන්නේ මෙහි අංක දෙකැන මධදේ සිට පර්යන්තයේ දක්වා හා හිස සිට දෙප තුළ දක්වාය තමයි නිවැරදි පිළිතුර. නඟට බලමු විසි හය වැනි ප්‍රශ්නි. ලදරවයකු සම්බන්ධ විධ හැකියා කීපයක් පහත දැක්ව. මවහඳුනාගෙන සිනාසීම බී තනිව ඇවිදීමට පෙළඹීම. සී සිනහව මගින් ප්‍රතිචාර දැක්වීම දී උදව් නැතුව නැගිතීම. මේ අතරින් චාලක හැකියයා වනුව එහැන්දුවේ පුතේ හොඳර ප්‍රශ්නය කියවන්න චාලක හැකියා තමා අහන්නේ. එතකොට චාලක හැකයා තමයි, තනිව ඇවිදීමට පෙළැඹීම උදදව් නැතුව නැගිතීම. එහෙනම් නිෙවරදි පිළිතුරවන්නේ, අංකතුනHය. විසිහත දරු ප්‍රසූතියේදී මවගේ රුදුරය බ්‍රෝණය රුදිරය සමඟ නොගැලපීම නිසා ඇතිවන සංකූලතා වැලැක්වීම සඳහා සිදුකරන පරීක්ෂණය වනී. අංකෙක රී සස්සාදක පරික්ෂාකිරීම අංක දෙක රුදිර ගණය පරීක්ෂා කිරීම. අංකතුන හිමොක් ලොබීින් පරීක්ෂා කිරීමේ අංකහතර වඩාරල් පරීක්ෂාව කිරීමේ. ඉතින්දුවේ පුතේ මවගේ රුදිරේ හාබ්‍රවුණණේ රුදදිරේ නොගල පීමණස ඇතිව සංකූලතා වැලක්වන්න සිදුකරන පරීක්ෂණය තමයි රීස සාධකයේ පරීක්ෂා කිරීම. ඒ කියන්නේ එකක්ෙනගේ රුදුර ගණානුව නෙගිටව හෝ පොසිටුවෙනවා. එතකොට ගර්බැනීමමවගේ ්‍රීසසාධ නගිටවඋනුත් ලැබෙනන දරුවා පොසිටිවූුණොත් අග රීස සාධකය ඒ දෙන්නග උදර නොගැල පීම නිසා විත සංකූලත ඇතින නිසා මවගේ අනිවාරම රීස සාධකය පරීක්ෂා කරලා බලනො එහෙනම් නිවැරදි පිරිතුරවන්නේ අංක එක ්‍රීස සාධකය පරක්ෂා කිරීමේ ඊළඟ ප්‍රශ්නය විසි අට පි නි්ාදනයේද ගු බන ස්වාභාවික ශාකමය කෙදිිවර්ග වන්නේ. එක සේද හනහාරිදය දෙක කපුල් ලනෙන් හා සේදය තුන කපු ලිනෙන් හා රැම්ිය හතර නියද හනහා ලෝමය ඉතින් දුව පුතේ මේ ප්‍රශ්නයේ ද හොඳින් බලන්න හැම පිළිතුරකම ශාකමය නොවන කදිී තියන පිළිතුරු තුනත් තියනවා. ඒනම් ශාකමය කද පමණක් තියෙන පිළිතුරු එකයි තියෙන්නේ. එහනම් මොකද්දේ නිවැරදි පිළිතුර අංකත් වන කපු ලිනෙන් හාරෑම්නිය අනෙත් හැම පිළිතුරකම ශාකමය නොවන කෙන්දිවර්ග තියෙනවා. එහෙනම් විසි අට ප්‍රශ්නය සඳහා අංකත් වන තමයි නිවැරදි පිළිතුර. වැනි ප්‍රශ්න සිසු වියකගේ සටහනකින් උපුටාගත් වැකි කීපයක් පහත දැක්වී ඉන් නිවැරදි වැකිය තෝරන්න. එ අධිකෝතුව සහසන්නාලි හුණු මෙැසීමේදී අවශ්‍යමවලන්නය. දෙක නෝල් ලැදීම ගැටයක් යොදා ආරම්භ කරනු ලැබේ. තුන කවෙල්ට කිරීමේදී පිටත සිට මැදට නෝල් දුවවීම සිදුකරනු ලැබේ. හතර පිස්මේන්තු මැස් මහා ඔපනැලි යදීම ශිල්පීය මැහුම් ක්‍රම දෙකකි. ඉතින්දුව පුතේවාල පාසලේද මැහුන් ක්‍රම කරන්න නැඇති, ඒක රද්දි මුලින් අපි කරන්නේ නෝල් ලැදීම එතකට නූල් ලැදීම සිදුකරන්නේ ගැටයක් යොදා තමා ආරම්භ කරන්නේ. එහෙනම් නිවැරදි පිළිතුරවන්නේ අංක දෙක් නෝල් ලැදීම ගැටයක් යොදා ආරම්භ කරනු ලැබි. තිස්වනි ප්‍රශ්නය පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශයේ තෝරන්න. එක පතුරමක් නිර්මාණයේදී දුඹුරු කඩදාසේ උප දැමූ මතුපිට භාවිතාවේ. දෙක දක්කුරේකා සලකුණ කිරීමට මිනුම් පටිය අවශ්‍ය වී. තුන ඇඳුන් නිර්මාණය කිරීමට පෙර රෙදි පිරියම් කළයුතුවේ. හතර ළමාගෞමේ විවරයේ මතුවන පැත්තවම් පස විය යුතුවේ. ඉතින් දුවේ පුතේ මෙතන නිවැරදි පිළිතරවා්‍ය අංකතුන ඇඳුන් නිර්මාණය රෙදි පිරියම් කළ යුතුවේ ඕලට පැහැදිලුව පේනවා අනත් පිළිතුරු තුන වැරදි. ඇඳන් නිර්ණයකිරීමට පෙර රෙදි පිරියම් කරන්න ඕනේ එක ඇන හොඳින් සෝදල මැදල තමයි අපි ඇඳුන් නිර්මාණය කරන්න ගන්න. ඒ මොකද රෙදිවල තියෙන දෝෂ මගහරවා ගැනීමට.